තිරුවන් සරණයි හැම දිනටම අද ආවේ මේ උමන්දාවට ළඟයි වෙනදරනම් මේ කුරුණෑගලට ආවොත් එන්නේ උමන්දාවට එක්කෝයි උමන්දාව හදන්න උදව් කරන්න එහෙම නැත්නම් සාවින්නහසර කවුරුර වැඩට කට්ටිය නැතුනහම වැඩට කට්ටිය කවුරු හරි එක්කගෙන ඉන්නේ ඉතින් අද ආවේ සාවින්නහසේ කියලා සාවින්නහසේ මුල් වෙලා මෙත් බෝසෙවණෙන් මේ එන් අපේ හාමුදුරුවෝ දෙන්නේ විරුද්ධ මෙහෙ පැමිණිල්ලක් දාලා තියෙනවා මේ 500 ගම පොලිස් ස්ථානයේ ඒක මිනිමන්ත මේ පොලිස් අධිකාරී කාර්යාලය නිකවරටිය ඉතින් නඩුවක් දාන්න හිතාගෙන ඒක හේත් ඒක තමයි කියන්නේ මේ උමන්දාවට පහර දීමට ප්‍රධාන සැකකරුව 30ක් ඉන්නවා ඒ 30න් දෙන්නේ කියලා මෙත් බෝසෙවණේ සාමින්වහන්සේලා දෙන්නේ මේ පොලිසියේදී කතා කරාම මේගොල්ලන්ට කියාගන්න බැරි වුණා අපි ඒකට සම්බන්ධයි අතන මට මේකයි කියන්න ඕන සාමින්වහන්සේ වගේ කෙනෙක්ට මේ වගේ වැඩ ඇත්තටම ගැළපෙන්නේ හරිම නින්දිතයි හිරිකිතයි තුච්චයි ඇයි එහෙම කියන්නේ ආමුදුරෝ පෙනී සිටින රහතන් වහන්සේ නමක් වශයෙන් මුනිවරයෙක් වශයෙන් උන්වහන්සේ දෙන ආදර්ශය සමාජයට වැරදි නොකරපු මිනිස්සුන් වැරදි කාර්යව කරන එක දැන් උන්වහන්සේ හැමතිස්සෙම කිව්වා ප්‍රහාරය කොච්චර අසිෂ්ට වුණා ප්‍රතිප්‍රහාරය ශිෂ්ට විය යුතුයි කියලා හැබැයි මම සමන්ත වර්ධහාමුදුරුවන්ගෙන් අහන්නේ ප්‍රහාරයක් නොදුන් මිනිස්සෙට බොරු පැමිණිල්ල වලට පටලවලා සිරගත කරන්න උත්සාහ කිරීම ඒක ශිෂ්ටද අසිෂ්ටද අසික්කිතද ඔබවහන්ස කල්පනා කරලා බලන්න ඒ නිසා මම කියන්නේ ලෝකවාසී බණහන හැමෝගෙම උන්වහන්සේ බණ ඇහුවට කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි උන්වහන්සේගේ තියෙන දේශපාලන ඇජෙන්ඩාවට අහු වෙන්න එපා දැන් ගොඩාක් රටවල මිනිස්සු දැනටම දැනගෙන ඉවරයි උන්වහන්සේට තියෙනවා පෞද්ගලික දේශපාලන වලට කඩේ යන්න ඉඩ කඩන් ටිකක් ලබා ගන්න පන්සල හදා ගන්න ඒක උන්වහන්සේගේ ආසාව ඒ වගේම මේ උන්වහන්සේ අහිංසක මිනිස්සු තෙල් පොලිං වල මැරෙල වැටෙද්දි මේ පාරේ මැරෙල වැටෙද්දි පොලිං වල දවස් ගණන් ඉඳෙද්දි උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය පසුගිය මාස 3 උන්වහන්සේගේ වීඩියෝ බලුවා නම් හොයා ගන්න පුළුවන් ඉතින් ඒ නිසා මම කියන්නේ හාමුදුරුවන්ට දැන්වත් ওই කවදාවත් වැරදි අපි ඔබ වහන්සේට කියන්නේ ඔබ වහන්සේට මල් දා වැඩම හදා ගන්න කවුරුවත් නැහැ කිව්වම අපි අපේ පන්සලේ මෙත් බෝසේන වැඩ නතර කරලා උමන්දාවට ගෙනත් දෙනවා ඒ කට්ටියට මල් වැඩම් හදා ගන්න. හැබැයි ඔබ වහන්සේ ඒ ළමයින්ට කියන රුපියල් 30ක් දීලා එතනින් කෑම කන්නේ කියලා. ඒ වගේ ඔබ වහන්සේ කියන ජරා ගති ටික මම ඉන්නකම් ඔබ වහන්සේට යාළුවෙක් වගේ එක හිමින් කිව්වර කියන්න ඕන විදියට හිමින් කිව්ව ඒවා වෙනස් කරගන්න කියලා. ඔබ වහන්සේව වෙනස් කරගන්න. මිනිස්සුන්ට ඔබ වහන්සේගේ උමන්දාවට පහර දුන්නා නම් ඒ අය හොයලා බලලා මේව කරන එක ඒක කමක් නැහැ. නමුත් කවදා අපි ඔබ වහන්සේට පහර දීපු වෙලාව ඒ කියන්නේ හිරු එකේ වැරදි නිවුස් එකක් සමාජගත කරන වෙලාවෙම ඔබ වහන්සේලාට කතා කරලා ඇහුවේ දැන් එන්නද කියලා. ඇයි ඒ? අපි එකට ඉන්නකොට මිනිස්සෙට කරදරයක් වුණාම බලන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වෙලාවේ ඔබ වහන්සේ කොළඹ ඉන්නවයි කියලා කිව්වා අපි එහෙම හැසිරුණේ. ඒ වගේම ඔබ වහන්සේලා අපි දන්න නීතිඥ මහත්වරු සම්බන්ධ කරලා දුන්නා ඔබ වහන්සේගේ නඩුවලට. හැබැයි ඔබ වහන්සේට මේ අවස්ථාවේ වරුණේ මම ඔබ වහන්සේට ඩිරෙම්ම චෝදනා කරා. ඔබ වහන්සේ දේශපාලනය කරන එක වැරදි, කඩේ යන එක වැරදි. මේ අවස්ථාවේ මේ හැසිරෙන විදිය වැරදි, මේක සමාජයට ලොකු හානියක් කියලා. ඔබ වහන්සේට ඊට ප්‍රතිඋත්තර දෙන්න බෑ. ප්‍රතිඋත්තර දෙන්න පුළුවන් නම් උමන්දාවේ හරි ආශ්‍රමේ හරි මං කියන්නේ ඔබ වහන්සේට අපේ පන්සලට එන්න කියලා. පුටුවල් ලෑස්ති කරගා මං එන්න. ඔබ වහන්සේ දේශපාලනේ කඩේ යන විදිය මිනිස්සුන්ට සමාජයට හොඳ ටිකක් හොඳ වැඩ කළා ඒ අතර තියලා මේ සමාජයට කරන අසාධාරණකම් මම පෙන්නන්න. ඒ වගේ ඔබ වහන්සේ දුෂ්ට ගති අයත අහිංසක මිනිස්සුන්ට බෙරිහම් දෙනවා. හැබැයි ඔබ වහන්සේට හොර වැඩ කරන ওই දේශපාලනචි කිසිම කෙනෙක්ට කියන්න බෑ මහත්තයෝ ඔක කරන්න එපා. මේ රටට අයහපතක් කරන්න ඕගොල්ලෝ කෙනෙකුට මූණට කියන්න බෑ. ඔබ වහන්සේ ඒගොල්ලෝ ආවම සුදුහුණු ගාලා කරඬු ඔලුවට තියලා අර සාමාන්‍ය පන්සල් වල වගේම අයිත් ඒගොල්ලන්ට දෙනවා බොරු ආදර්ශයක්. එතකොට කවදාවත් මේ රට හැදෙන්නේ නැහැ. ඉතින් ඔබ වහන්සේට මේ රට හදන්න මිනිස්සු යහපත් කරන්න ඌමනාවක් නැහැ. ඔබ වහන්සේට ඕන ඒගොල්ලන්ගේ වරප්‍රසාද අරගෙන පොලිසිය හමුදාව ඒවා අරගෙන වැජබෙන්න විතරයි. ඉතින් මම කියන්නේ ওই අදහස අයින් කරන්න. මොකද මුනිවරයෙක්ට ඒව ගැළපෙන්නේ නැහැ. අපිට ගෞතම බුදුහාමුදුරුවෝ හරි තේර තේරි ගාථාවල හරි අපි දන්න ඉතිහාසයේ බෞද්ධ නොවන මුනිවරයන කල් ජීබ්‍රාන් ඒ වගේ අය හරි සමාජයට දීපු ආදර්ශය ඕක නෙමෙයි. ඒ නිසා මම බොහාසෙට කියන්නේ බොහාසෙට දැනුත් කියන්නේ අපි කවදාවත් උමන්දාව නෙමෙයි ලංකාවේ කිසිම පන්සලකට ගල් ගැටයක්වත් ගහනවට විරුද්ධ. ඒක කියන්නේ අපි ඔබවහන්සේ අපි ඇසුරු කරා කෙනෙක් නැසේ ඔබ ඒක අදත් හොඳට දන්නවා. ඉතින් ඒ නිසා එහෙම බොරු චෝදනා කරන්න දැන් මගේ ගාව ඉන්නේ තරුණ අය මහාන වෙලා. ඔබවහන්සේ ගාව ඉන්නේ තරුණ අය මහාන වෙලා. ඒගොල්ලෝ ජීවිතේ මෙහෙම බොරු චෝදනා දාලා දැම්මහම ඒගොල්ලන්ට සාසනික සේවයක් කරන්න පුළුවන් නම් සමාජ සේවයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු අයහපතක් වෙනවා ඒකට. ඉතින් ඔබවහන්සේ සමහර වෙලාවට ඒ ඇයට අවාදාන සාසනා දීලා තියෙනවා. ඔබවහන්සේ මගෙන් කීප විටක් ඉල්ලුවා සීවලී කට්ටිය එහාට එවන්න උමන්දාවට එවන්න
අදල ගන්නම් කියලා කොහමද ඔබ වහන්සේ ගාවට එව්වොත් ඔබ වහන්සේ ගාවට එව්වොත් නැති චෝදනා දාලා අතුලට දයි කුඩු ටිකක් හරි දාලා කුඩු ටිකක් හරි දාලා අතුලට දයි ඒ වගේ දැන් කිසිම වරදක් නැහැ මොකද ඔබ වහන්සේට පෞද්ගලික තරහක් ඇති වෙච්ච ගමන් ඕනම ජරා වැඩක් කරනවා ඒක කරන්න එපා මම මේක ඔබ වහන්සේට දෙන අවවාදයක් ඕනනම් පිළිගන්න නැති වෙන්න මේ නැත්තම් ඔබ වහන්සේ මේ දේවල් තව දුරටත් කරගෙන ගියොත් මොකද ඔබ වහන්සේ තව අවුරුදු 10කින් බලන්න ඔබ වහන්සේ මේ ගොඩනගා ගත්ත දේවල් විනාශයට බයෙන් ඔබ ආරක්ෂා කරන්න ගිහිල්ලා ඔබ වහන්සේ ධර්මයට ලොකු හානියක් කරන මැසේජ් එකට ලොකු හානියක් කරනවා ඔබ වහන්සේ ඕවා වෙනස් කරගත්තොත් ඔබ වහන්සේ මම කියන්නේ බුද්ධ දර්ශනයේ තියෙන සමානාත්මතාවය මිනිස්සුන්ට සමානව සැලකන ඔබ වහන්සේ දුප්පත් අහිංසක මිනිස්සු ආවොත් ඉතාම නිර්දය ලෙස පහත් කරලා කතා කරනවා එතකොට ඒක හිතන්නේ ධර්මය කියනවා කියලා ඒක ධර්මය නෙවෙයි ඒක ඔබ වහන්සේගේ තියෙන යම්කිසි මානසික මේව එකක් සමනය කරගන්න කියන දේ හැබැයි ඔබ වහන්සේ මේ ලොකු ලොකු මිනිස්සු ආවොත් කාමරය කන්න හදලා බොන්න දෙන ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අබැයි අර මිනිස්සු සමහරලාට උමන්දාවෙ තියෙනවා රුපියල් 30ක් 40ක් දීලා කෑම එකක් ගන්න ඕනේ. ඒ ඔබ වහන්සේ මැනේජ්මන්ට් කියලා. මම කියන්නේ මේ මැනේජ්මන්ට් ඉතාලම චාටර් මැනේජ්මන්ට්. ඉතින් ඒ නිසා මම ඒව දැක්කා. තව ගොඩක් තියෙනවා දැකපුවා. ඔබ වහන්සේට ඕන නම් ඔබ වහන්සේ කියන විවේචනය කරන්න කියලා. විවේචනය මූණටම කරන්න ඕන නම් උමන්දාවේ හරි ආශ්‍රමේ හරි පුටුවක් තියන්න පොයේ දවසට අනිත් පුටුවට මම එන්නම්. ඉතින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වහන්සේ නඩු 100ක් නෙවෙයි 1000ක් දාලා හරි ඔබ වහන්සේට හිතනවා නම් අපිව නතර කරන්න පුළුවන් කියලා ඔබ වහන්සේගේ අනිත් පැත්තෙන් අහලා බලන්න නඩු නෙවෙයි T56 1000ක් අගිරල්ලා මම වගේ මිනිහෙන් නතර කරන්න පුළුවන්ද කියලා ඈ ඉතින් එතකොට අපේ ඉන්න මේ ගෝලෙ අපි හදන්නේ එහෙමයි අපි ඔබ වහන්සේ යතන උමන්දාවේ ගෝලෙක් කවදාවත් ආවොත් ටක් ගාලා උට පහර ගන්නවා අපි එහෙම වැඩ නැහැ හැමදෙරම කාගේ දක්ෂණං ගෝලෙද තරහකාරයෙක් දක්ෂයි. ඒ නිසා ඔබ වහන්සේගේ දක්ෂතාව වලට ඔබ වහන්සේ දේශන ඒ දේශන කරන ප්‍රেজෙන්ටේෂන් වලට අපි හැමදාම ගරු කරනවා. හැබැයි ඔබ වහන්සේ මේ 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 විදියට තව කී දෙනෙක්ට ඔබ වහන්සේ නඩු දාලා දන්නේ නැහැ. ඔතෙන්ට ආපු නැති පෞද්ගලික තරහවල් තියෙන. ඉතින් මේ දේවල් කරන්න එපා. ඒක සමාජයට කරදරයක්. මොකද ඔබ වහන්සේ වගේ කෙනෙක් ලක්ෂ ගාණක් බලාගෙන ඉන්නවා. ඉතින් ඒක හානියක්. අන්න ඒ නිසාම තමයි හානිය අඩු කරගන්න තමයි මේක කිව්වේ. මොකද ඔබ වහන්සේට දැන් කෙලිම ඩිලේ කතා කරලා කියන්න බෑ ෆෝන් එක ආන්සර් කරන්න. එනිසා මම මේක ඔබ වහන්සේ ආන්සර් කරන්න නැති නිසා තමයි මම මේක සමාජ මාධ්‍යයට උදාහරින්නේ. ඔබ වහන්සේ මීට කලින් නිින්දිත උත්සාහයක් ගත්ත මම මේ ඇම්බියුලන්ස් එකක් හොරකම් කරා කියලා මම බන්ධනාගාරගත කරන්න. නමුත් ඒක බැරි වුණා. අන්තිමට ඒ නිවේදකයම පන්සලට ගෙනල්ලා මගේ නම කියා ගන්න තරඟත් ඔබ වහන්සේට පෞරුෂයක් තිබුණේ නැහැ. නමුත් මම ඔබ වහන්සේගේ නම කියලා මේ චාටර් සිද්ධි ටික විස්තර කරා. ඒ නිවේදකය එඩිට් කරලා දැම්මේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ අර ඔබ වහන්සේ කියන පෞරුෂය තියා ගන්න. ඔබ වහන්සේ නිවැරදි නම් ඔබ වහන්සේ ඕන කෙනෙකුට කතා කරන්න ඔබවහන්සේ කරන දේශපාලන ඔබවහන්සේගේ ආර්ථික දැක්ම ඒ වගේම ඔබවහන්සේ මේ සමාජයේ තරුණ ප්‍රජාව දිය කරන්න හදන ඒ දේවල් ඒකෙන් සමාජයට හානියක් වෙන්නේ කියලා මම ඔබවහන්සේටම ඔප්පු කරලා පෙන්නන්න. මේ හැම දිනාටම තෙරුවන් සරණයි. මධ්‍යස්ථව බලන්න උපවාසය ගාව ළඟ ඉන්න දායකවෙන්ට කියන්නේ හාමුදුරුවෝ කියනකොට එහෙයි එහෙයි කියේ ඉන්න එපා. ඒ ධර්මයේ පිළිගන්න තේරුම් ගන්න. හැබැයි උන්වහන්සේ මේ කරන මේ වගේ ජඩ වැඩ උන්වහන්සේට පෞද්ගලිකව කියන්න මීට පස්සේ කරන්න එපා කියලා. එහෙම නැත්තම් ඔගොල්ලෝ කරන්නේ හාමුදුරුවෝ වටිනවා මේ රටට. ඒ වගේ වටිනා හාමුදුරුවෝ කෙනෙක් තවුරු 10ක් කරන නිසා තමන්ගේ හිතුමනාපේ පෞද්ගලික වෛර මනස්ගත කරන්න ගිහිල්ලා වටිනා සේවයක් අහිමි වෙන එක. එතකොට එදාට කියලා වැඩන්නේ හාමුදුරුවෝ මේක එහෙම නොකර හිටියනම් නරක හොඳයි කියලා. හොඳයි කියලා. ඒක අද ළඟ ඉන්න මේ ගිහිල්ලා කියන්න. එහෙම කියන්නේ නැත්නම් ඔගොල්ලෝ කරන්නේ අර සද්දාව කියලා බොරු අන්තවාදයකට ගිහිල්ලා සද්දාව නාමයේ තමන්ගේ නිවන පරිස්සම් කරගන්න කියලා නිවන පරිස්සම් කරන්න දෙයක් නැහැ කාට හරි ලැබිලා නම්. අපි කොච්චර සැක කරත් ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අවවාද කරගන්නේ කියලා මම කියනවා. නැත්නම් අවුරුදු 10කින් ඔයගොල්ලෝ බලන්න සමන්ත භද්‍ර හාමුදුරුවෝ තව මේ වගේ වැඩ කළ සමාජයට පිළිකුල් වෙන්නේ නැහැ. හැමදිනාටම තෙරුවන් සරණයි.